තුන හතර නවය සසුන පිහිටුවීමේදී මුල්වන සංකිලේශ භාගිය වාසනා භාගිය හා නිබ්බේද භාගිය සූත්‍රය එහි 11 සූත්‍රයන් අතර කෙලසී යාම ගැනත් විග්‍රහ කෙරෙන වාසනාව ගැනත් විග්‍රහ කෙරෙන තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රය කුමක්ද විශේෂ උපත් සයකි විශේෂ පාපී උපතක් ලද පවිතු ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු විශේෂයෙන් පවිතු ධර්මයන් උපදවයි විශේෂ පාපී උපතක් ලද පවිතු ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු විශේෂයෙන් පුණ්‍ය ධර්මයන් උපදවයි විශේෂ පාපී උපතක් ලද පවිතු ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු පවුත් නොවන පිනුත් නොවන පවුත් නොවන පිනුත් නොවන විපාක ඇති අත්‍යන්ත නිෂ්ඨාව වන නිවන උපදවයි විශේෂ පින්වන්ත උපතක් ලද පින්වත් ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු විශේෂයෙන් පවිතු ධර්මයන් උපදවයි විශේෂ පින්වන්ත උපතක් ලද පින්වත් ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු විශේෂයෙන් පුණ්‍ය ධර්මයන් උපදවයි විශේෂ පින්වන්ත උපතක් ලද පින්වත් ගතිගුණ ලද පුද්ගලයෙක් ඇත්තේය ඔහු පවුත් නොවන පිනුත් නොවන පවුත් නොවන පිනුත් නොවන විපාක ඇති අත්‍යන්ත නිස්තාවන නිවන උපදවයි මේ පුද්ගලයන් සයදන අතරින් යම් පුද්ගලෙක් පවිතු ගතිගුණ ඇතිව විශේෂ පාපී උපතක් ලබා පාපී ධර්මයක් විශේෂයෙන් උපදවයිද යම් පුද්ගලෙක් පින්වත් ගතිගුණ ඇතිව විශේෂ පින්වත් උපතක් ලබා පාපී ධර්මයක් විශේෂයෙන් උපදවයිද මේ පුද්ගලයෝ දෙදෙනා කෙලෙසී යන පක්ෂයට අයත් වෙයි. ඒ යම් පුද්ගලයෙක් පවිතු ගතිගුණ ඇතිව විශේෂ පාපී උපතක් ලබා පුණ්‍ය ධර්මයක් විශේෂයෙන් උපදවයිද යම් පුද්ගලයෙක් පින්වත් ගතිගුණ ඇතිව විශේෂ පින්වත් උපතක් ලබා පුණ්‍ය ධර්මයක් විශේෂයෙන් උපදවයිද මේ පුද්ගලයෝ දෙදෙනා වාසනා පක්ෂයට අයත් වෙති. එහි යම් පුද්ගලයෙක් පවිතු ගතිගුණ ඇතිව විශේෂ පාපී උපතක් ලබා පවුත් නොවන්නා වූ පිනුත් නොවන්නා වූ පවුත් නොවන පිනුත් නොවන විපාක ඇති අත්‍යන්ත නිස්තාව ඇති නිවන උපදවයිද යම් පුද්ගලයෙක් පින්වන්ත ගතිගුණ ඇතිව විශේෂ පින්වත් උපතක් ලබා පවුත් නොවන්නා වූ පිනුත් නොවන්නා වූ පවුත් නොවන පිනුත් නොවන විපාක ඇති අත්‍යන්ත නිස්තාව ඇති නිවන උපදවයිද මේ පුද්ගලයෝ දෙදෙනා තියුණු අවබෝධයට අයත් වෙති මෙය කෙලසී යාම ගැනත් විග්‍රහ කෙරෙන වාසනාව ගැනත් විග්‍රහ කෙරෙන තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රයයි මහණෙනි මේ කර්මය සතරකි ඒ කවර සතරක් දෙයත් පව වූ පවිතු විපාක ඇති කර්මයක් ඇත්තේය පින්්‍යෝ පුණ්‍ය විපාක ඇති කර්මයක් ඇත්තේය පවුත් වූ පිනුත් වූ පවපින් විපාක ඇති කර්මයක් ඇත්තේය පවුත් නොවන පිනුත් නොවන පව නොවන පින් නොවන විපාක ඇති කර්මයක් ඇත්තේය ඒ උතුම් කර්මයකි ශ්‍රේෂ්ඨ කර්මයකි එම කර්මයේ ශේවීම පිණිස පවති ඒ කර්මයන් අතුරින් පව වූ පව විපාක ඇති යම් කර්මයක් ඇද්ද මෙය කෙලසී යාමයි පින් වූ පුණ්‍ය විපාක ඇති යම් කර්මයක් ඇද්ද මේ වාසනාවයි පවුත් නොවන්නා වූ පිනුත් නොවන්නා වූ පවුත් නොවන පිනුත් නොවන විපාක ඇති යම් කර්මයක් ඇද්ද උතුම් කර්මයක්ව ශ්‍රේෂ්ඨ කර්මයක්ව කර්මයේ ශේවීම පිණිස පවතින කර්මයක්ව ඇත්තේද මෙය තියුණු අවබෝධයයි මේ කෙලසී යාම ගැනත් විග්‍රහ කෙරෙන
වාසනාව ගැනත් විග්‍රහ කරන තියුණු අවබෝධය ගැනත් විග්‍රහ කරන සූත්‍රයයි.